ස්වාමීන් වහන්සේ ගොඩක් ආරණ්‍ය සේනාසනවල ඉන්න වයසට ගිය හාමුදුරුවරු ඉන්න ස්වභාවය නිච්චි නෑ වගේ ස්වභාවයක ඉන්නේ කියන දේවල් මතක නෑ නැවත නැවත එකම දේ කියනවා එවැනි පරිසරයක් උදා වෙන්න හේතුව මොකද්ද ඇත්ත වශයෙන්ම ඕක නම් ගොඩක් වැදගත් දේයක් ඔය දැන්ට තියෙන භාවනා ක්‍රම විවිධයි එහෙමයි ඔය විවිධ භාවනා ක්‍රම වල පෙන්නලා තියෙන මේ හිත එක්තැන් කරගන්න ඒකාලමුණ කරගන්න මේ පිළක්කාගේ මතය හිත ඒකාලමුණ කරගන්න කියන එකද එක දියක් යන හිත හිතා ඉන්න කොච්චර හරි එයාට හිතීමේ ශක්තිය නැති වෙලා යන දැන් යම් විදි ඒකාලමුණ කියන්නේ කොහොමද කොහොමද හිත යන්නේ ඒකාලමුණ තමයි මාත්‍රේ දුර නමුත් ඒක නෙමෙයි මේ කියන්නේ දැන් හිතේ යම් කිසි දයක් දැනගැනීමේදී හොදිසිය තියෙන්න ඕනේ ඕදිසියක් නැති වෙලා කියන පස්සේ යාට යම තෝරගන්න බැරුවා. මේ ඕදිසි ගන්න එක අමාරුයි මනසට. කොහොමද නොකර ඉන්න ලේසි. ඔය ටිකක් පුරුදු වෙන්නේ අර එක දෙනක හිර එක තැන තියාගින්නවා කියන එක කරලා. අන්න ඒ වැඩේ සමහර අය කරනවා. පටවි 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 කියලා. මේ පටවි ගතිනේ වදනවා අය කියලා. ඉතින් ඕවගේ එක මොකhari එකක් ගන්න. එක හර මොකද තියනවා කියලා. ඉතින් මෙන්න මේ වැඩේ කරනකොට ඊට පස්සේ යාර මොකක් හරි හිතුව එකේ ඉන්නවා කියලා කියන්න බෑ. දැන් මොනව හරි කියන්න පටන් ගත්තාම ඒකම කී කී ඉන්නවා. එතන ඉහළ මනසට එන්නේ නෑ ඊළඟ අදහස. ඉතින් යා හිතන සමාධියක් වෙලා කියලා. ඒ මනස දුර්වල වෙලා. ඒතර යාර යථාර්ථය දකින්න බෑ. විදර්ශනා කරන්න බෑ. විදර්ශනා විදිහ මේ ලෝකේ අසාරත්වයේ දැකීමේ විවිධ පැතිකඩවල තියෙ බලන්න ඕනේ. ඒ දකින්න ඕනේ. ඒ දැකීමේ ශක්තිය නැති වෙලා යනවා. මේ විදර්ශනා කියලා කරන්නේ මොකද්ද? සමත කරනවා කියලා. මේ සමතවත් දන්නේ නැහැ. සමත කියන්නේ නිවර්ත සමතේ කරන එක. දැන් සමත කරනවා කියලා අද කරන්නේ මේ අර මේ හිත එක අරමුණ කර තියන ආදරේ. මේ කරමුණ තිබා ඔය ප්‍රශ්නේ වෙනවා එක. ඒතර අනික් කාරණේ තමයි. දැන් මේ මොනවා හරි එකම ක්‍රියාවලිය පාද හිත ගෙනියනවා. දැන් තවත් කරනවා. නාම රූප පරිච්ඡේද ඥානය කරනවා කියලා. හිත නාම කය රූප उसे උසන්න හිතුව හිත උසනකොට ඒ හිතත් එක බිඳිලා ඉවරයි. දැන් ඔන ක්ෂණයකින් බිඳුලා කියලා හිත හිතා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඕක නේද මේ වෙන්නේ කියලා ආව උසනවා. ඒ හිතාන බලනකොට ඕක උසනකොට උසනකොට ඔක්කොම මොකද්ද? අර නාමයක් බිඳුණා, රූපයක් දෙනවා, නාමයක් දෙනවා, රූපයක් දෙනවා කියලා දැන් මේක එහෙම ගන්නවා. ඒ වෙන හිකක් එකක්වත් නැහැ. දැන් ඒක ඒක භාවනා ක්‍රමයක්. දාත උසනකොට මෙයා දන්නේ නැහැ, හරි වේකාවක් දන්නේ නැහැ. අනිත් පැත්තේ. මල්ලේ පැනගෙනවත් ඒක මතක නැහැ ටිකක් කල් යනකොට. මේ අත උසවෙක විතරයි සිහිය. මෙච්චර ගත්තා ඉතින් ඒක කරලා ඊට පස්සේ තමයි අනික් අතට උසල වඩා ගන්න. දැන් මේ බලාගිටපම මහ බුදුමාහාර රූපරියක් වෙනවා. ඒ ජීවිතේ. ඊට පස්සේ මේ භාවනාව හරියට ප්‍රගුණ කරනවා. ඉතින් යාට මේ ලෝකේ රාග ඇති වෙන්නේ මොකෙන්ද? ද්වේෂ ඇති වෙන්නේ මොකෙන්ද? මෝහ ඇති වෙන්නේ මොකෙන්ද ආදී වශයෙන් කිසිම විදර්ශනාවක් නැහැ. නමුත් යා නාම රූප පරිච්ඡේදය කියලා මෙහෙම එකක් කරනවා. දැන් මම කවුද දුන්නේ කියලා දන්නේ නැහැ. බුදුරයන් වහන්සේ දීප දෙන්න කරන පෙන්වන්න දෙයක් නැහැ ත්‍රිපිටකේ. ඕවා කොහොමද තියෙන්නේ? පසලිව පොත්වල. නාම රූප පරිච්ඡේද ඥාන ආදී වශයෙන් විග්‍රහ කරලා තියෙන විසුද්ධි මාර්ගයේ ලියපු ඒ වගේ පොත්වල සම්බන්ධ කරු මේ මේ කොටසක් තියෙනවා. ඒව තමයි විග්‍රහ කරන්නේ. ඒවත් ඇරලා තවත් ඊනිහා පැතිකඩ වල ගන්න තමයි ඔය එක එක භාවනා ක්‍රම තියෙන්නේ. දැන් මේවා ඉදින් මේ මේ එක ක්‍රමයකින් වත් යම් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන දහම උතන ඉන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයක් තියෙනවා. ওই සතර සතිපට්ඨාන සූත්‍රය හරියට භාවිත කරන්න. ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඒ සූත්‍රය කියා යුතු ආකාරය කරා ඒකාන්තයෙන් මේ සතිපට්ඨාන භාවනාව සිද්ධ වෙනවා. දැන් මේ ඔක්කොම සතිපට්ඨාන භාවනාව තමයි කියන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලාම තමයි. ඒ කරන ක්‍රමයක් හැටියට. ඉතින් කායානුපස්සනාව වඩනවා කියන එක මෙහෙම කරනවා. ඉතින් බුදුරන් වහන්සේ කායානුපස්සනාව වඩන ආකාරය පෙන්නලා දුන්නානේ. මේ කාය ගැන බලන හැටි. කෙස් ලොම් නියද සම්මත්නාර ඇට ඇට විදිරු ආදී වශයෙන් ඒකාකාරව තියෙන කාය 32 කට බෙදලා බලන්න. තිත්තේකට බෙදලා ගත්ත ගමන් ධාතු හතරේ බෙදලා වල එක එක ධාතු මනසිකාරය. ඒතර ඒ වගේම මේ කය පිළිබඳව මේ දවත්ති සාකාරේ. මේ කායන වස්තනා බලන්න කිව්වේ. ඊර්වසෙදී
ගමනක් යනවනම් යන හැටි බලන්න මලසී ගච්ඡන්තං වා ගච්ඡාමි इति පජානාති තීතෝ වා තීතුම් इति පජානාති දැන් මේ පජානාති කියන වදිනේ කියන්නේ ඒකම තමයි දැන් යා නාම රූප පරිච්ඡේදය මේක හොදායන් තියෙන්නේ කකුල උසන් දී හිතුවා ඉස්සුවා ගෙනියන්න හිතුවා ගෙනියන්න තියන්න හිතුවා තිබ්බා මේ මේ දැන දැන යනවා කියන එක දැන් මේකෙදි මේ මේ මෙහෙම එකක් නෙවෙයි දැන් මේ මිනිහා ගමන් කරන්නේ විවිධ එක රාගෙට එක ද්වේෂෙට එක මෝහෙට ওই කාරණා ප්‍රධාන තුනක් තියෙනවා ඒක පාපවැත්තද දැන් ඉතින් අපි මනස 100ක් නැත්නම් අපි දන්නේ මොන මොන මොකක් හදවත් මම මේ ලැහැත්වේ දැන් මෙතන කිව්වේ හොල සිහි බුද්ධිය කරන්න දැන් අපි යනකොට මොනව හරි කරනවා නම් යනවා නම් ඇයි මයි යන්නේ ඒකයි වරන්ද කිව්වේ යනකොට කකුල උසනවා කියන්නේ කාය විඤ්ඤාප්තිය ඒ හිතින් කරන එකයි කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය කතා කරනකොට ඉතින් මේ කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය පහල කරන්නේ යම් හිතක් පහල වුණාට පස්සේ ඒ හිත දිහාතර කරා. නෑ මේ චෛතසික ටික තියෙන එක. ඒතර මේ චිත්ත චෛතසික රූප කියනවා එන්නේ ඒ පහළ වෙච්ච හිතට. දැන් ලෝභ හිතක් පහළ වුණා නම් ඒ ලෝභ හිත පහළ වුණ පුද්දේ ලෝභයෙන් වැඩ කරනවා. දැන් රාගය මුල් කරගෙන. දැන් ඉත අපි යනවා බෙදෙන්නකට. ඇයි මන් නැගිට්ටේ? ඒ මොහොතේම හිතන්න ඕනේ. මන් නැගිට්ටේ මොකද? නැගිටිනවා නැගිටිනවා කියන්නේ නෙවෙයි. ඇයි නැගිටින්නේ? ඒකයි බලන්න ඕනේ. අන්නේ තොර දගෙනවා මම මුත්‍රා වාරයි කී ප්‍රශ්නයක් නැහැ කර යුතුමයි ඒක පිම්පාව වලට වැටෙන එකක් නෙවෙයි ඒකේ මේ ශරීර කෘත්‍යය එහෙනම් මේ ශරීර කෘත්‍යය සිද්ධ කරන්න වැසිකිලි යන්න ඕනකමක් තියෙනවා මල මුත්‍රා පහ කරලා යන්න ඕනකමක් තියෙනවා ඉතින් ඒකද ඒකාන්තයෙන් නැගිලි එයා ඒ විතර මුත්‍රා කරන්නේ ඒක දැනගෙන කරන්නේ අන්නේ යන කාර්යය දැනගත්තා එතන තීතෝ වාටිතෝ මේක වටාදි ගියා ඉඳගත්ත වැසිකිලි පොටියේ ඇයි ඉඳගත්තේ කියන්න දෙයක් නැහැ ඒක හොඳටම තියෙන්න දන්නවා මම වරපහ කරන්නේ මුත්‍රා කරන්න ආයෙද ගත්තේ කියලා. ඒක ඉඳගත යුතුයි. එතන වෙන මොකද කරන්නේ? ඔය අනතරේ දකින්න කොහේ හරි මොනවා හරි අපි සිටියක මේ ඉතිරියක් වගේ බාගෙට අර නිරුවත නටනවා පොතන හරි. මේතුල පැත්තක ඉඳගත්. මොකද කොහෙද ගත්තේ? අර ගැන්ඩි අර කොළව බලන්නේ නේද? නැගිටි මේ කාල කන්නේ බල්ලා Taman බයින ලඩ කියනවා. තුජ නින්දිතය කැත වැඩ කරනවා. තෝකර ලැහැත්තුනේ තෝකර වහරුනේ බල බල්ලෝ තමන් අහගන්න ඕනේ තමන් තමන් නිග්‍රහ කරගන්න කියනවා ඒක මුදම ක්‍රමය අනුන්ට නිග්‍රහ කරන්න නෙවෙයි ඒක තරහක් නෑ ද්වේෂයක් තර නෙවෙයි යන්නේ ඒ තමාට නීච කරගත දෙයට නීච කරන්නේ නෑ ඒ නීච කරගැනීමෙන් තමා තමන්ට වැරගත්ත වෙනවා ඒක තරහ නෙවෙයි තරහ වයින්නවා කියන්නේ ඕක නෙවෙයි අනුගේ වයිද පදුට්ට මනසකින් අනුට කරන දෝෂය මේක කරන්නේ තමට අවවාදය බඩු වැඩ කරන්න එපා බල්ලෝ තමන් තමන්ට කියයි බඩු වැඩ කරන එක මේ කරන්නේ. ඒතකොට ඇත්ත වශයෙන්ම තමන් දන්නා මා නීච වැඩක් මම මේ කරන්න හැදුවේ. චි. අන්න එහෙම හැදියම අපිටම කියා ගන්න පුරුදු වෙන්න ඕනේ. යථාර්ථයෙන්ම කියනවා. ඒතර කවුරුවත් අපින ගුරුවරයා තමන් ළඟ. දහම් ගුරුවරයා විදින්නේ උපදෙස්. ඒ ගුරුවරයා තමන් ළඟ තියාගන්න හැටි දැන ගන්න ඕනේ. දැන් මෙන්න මෙහෙම යවි යනකොට එනකොට උපදෙස් ගන්න දහම් ගුරුවරයාගේ. අපිට කවුද ඉන්නේ බුදු ධර්මයේ හැරෙන්නේ? මාගේ ඇවිනි ධර්මය තියෙනියත් ඔබලා සාස්ෘත්‍ය හිද්ද කරනාගෙන බුදුරණවාහන්සේ සාස්ෘත්‍ය වර්ධන ධර්මයේ දිනේ. ඉතින් ඊයන්ව බලන්න ඕනේ. ඊයන් උපදෙස් ගන්න ඕනේ මනසින්. ඒ ධර්මයේ භාෂාවල ධර්මයේ ගරු කරලා ධර්මානුකූල වෙන්න ඕනේ. අන්න ඉතින් ඉඳගත්තු කාර්යය අහු වෙනවා. ඉතින් මොකද ඉඳගත්තේ? ඉඳගත්තා ඉඳගත්තේ දැනුවත් වෙන්න ඕනේ. මොකක් කරන්නද ඉඳගත්තේ? මොකද මේ වැදගත්කම? වැදගත් දෙයක් නම් කළ යුතුයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කවදාවත් දන්න රාගය මතු වෙන්නේ නැහැ. දෙහේ මොහේ මතු වෙන්නේ. ඒ වැදගත් ඒ බල හරිද ගත්තා. ඒක ඉතින් හරිනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අන්න පජානාති කර. හරියට දැනගෙන කළා. ඉඳ ගන්නවා කියන ඉඳ ගත්තා. කොහේ ඉඳ ගත්තාද මොකද ඉඳ ගත්තාද දන්නේ නැතුව පිස්සු වෙන නටන. මේ කොහොමද යථාර්ථයේ තියෙන්නේ? මේ බුදුරණවාහන් දේශනා කරන ධර්මයේ තේරුම් ගන්න තියෙකේ වරද. සතිවට්ඨානික තෝරන්නේ. දැන් යන්නේ ඕ යන්නේ මේ දරගනි. යනවා යනවා කියන්නේ මේ යන්නේ මොකටද? ඔබ දකින්න ඕන. එතකොට තීතෝ වාටිතෝ මිහිති පජානා නිදා ගන්න. ඇයි නිදා ගන්න? විවිධ හේතුන්ට මිනිස් නිදා ගන්න. කාමී හිලා නිදා ගත්තොත් එහෙම. නිග්‍රහ කර ගන්න ඕනේ. ආස්වාදයෙන් නිදා ගත්තොත් නිග්‍රහ කර ගන්න ඕනේ. විහෙතර මාධ්‍යයෙන් නිදා ගැපියා. හැබැයි විහෙත නිවා ගන්න. ඒක හරි ගැලපේ. කම්මැලිකමටයි ඒව නිදා ගන්න එපා. ඒක තමයි තීරුම් ගත යුතු.
සයනෝ අසයනෝ පිට පජානාති දැනගෙන නිදා ගන්න ඕනේ කාර්යය මොකද්ද කියලා නිදනවා නිදනවා කියව හනිද කියන පස්සේ මොකද කරන්නේ ප්‍රතිවට අනිවරයි නේද නිදා ගන්නට අපි දැනගන්නවා නිදා ගන්න එක මොකටද වේද මහන්සියක් එන කොච්චරලා වෙන වෙච්චලා නිදා ගන්න වේද විදපර මේ කියනවා පැයක් ඉඳගත්තුත් මේ කරේ එන පැයක් ඉඳලා නිදා ගන්න නිදාගෙන ඉන්නා ඉත සතිය තියෙන ඒ මොකද එයා නිදාගatti හේතුවක් ඇතුව ඒක ධර්ම විරෝධී නින්දක් නෙවෙයි අනිහව දකින්න ඕන ඒතර ඉදිරි බලනවා ආරෝගිතේ විලෝගිතේ සම්පජානකාරියෝ ටිකක් දකින්න මනසේ දකින්න ඕන අර විදිහට ඉදිරිපත් වෙයි ඇයි බැන්නේ මනසියේ තියෙනවා කියන නොතේරෙයි මිනිස්සු මේ මේ රෝගේ මොනවද බලන්නේ බලන තරම බලන්නේ කාගේ කරලා කාගේ වැද්ද ගන්න ඒතර එහෙම නැත්නම් ද්වේෂී තරහෙන් එක එකගේ අනුපාඩු හොයලා ඒවල බැලුවා මේ සම්පූර්ණ වැරදි වැඩ පිළිවෙල. ඒක මොහොතකට මොනවා හරි දැක්ක දෙයක් පස්සේ බලාගෙන ඉති බලාපත්තද බලාගෙන ඉන්නවා. මොකද්ද කියලා තෝරා ගන්නත් බෑ නිකන් විචිත්‍ර බුදුම වේවි බුරුවර බුදුම වේවි. ඒ ඔජ්ජාකාරී විඥා වින මොහගමෙන් බලාගෙන ඉන්නවා බුදුම වේවි. මොහා ආදීයි. ඉතින් මේ බලන එක දකින්ද? මොකද්ද මේ බලන්නේ? ඒ වෙන මොකක් ගැනද බලන්නේ? ඇට සැකිල්ලක් දිහා. ඇයි බලන්නේ? මේ ශාරීරික යම් දවසක මේ ඇට සැකිල්ල වාගේ වෙනවා. මෙයට හැකිලා පෙර කාලෙක මේ වගේ දෙවිත හරි මෙන්න මෙන්න කර්මස්ථානය. ඒවා උපසන් හරි තත් සඳහනේ කරන්නේ. බලන්න මේ කාන්තිය බැලියේ. බැලියේ ඉන්න. අසුචි විදති. බැලුවා. ඇයි මොකටද බැලුවේ? කි කියන්නේ නෙමෙයි. ඒ කියන්නේ නෙමෙයි බැලුවේ. මේ අපි විදර්ශනාවක් දිනවා මේකෙන්. අපි දකින්නවා යකින්. මේ ඊයේ කාපු කෑම මේල මෙච්චර සුද්ධ ඇතුව රහට කාලා ඔකම කරලා භෝජනය කරලා කාපු එකක් නෙමෙයි. ඌක් කල් ගිහින් නැහැ ඊයේ අද දාලා තියෙන මෙතන කවුරු හරි. දැන් මේ දාලා දෙන්නේ ඊයේ කාපු එකද? ඉය කරට කොහොමද පිංගාට අරගෙන ගෑවේ මේ විදර්ශනාව බලන්නේ ඒක බලන්නේ බලන බලාගෙන මලා සීහී බලන කිවෝගයි ඉන් පිංගාට අර කාමදේ බලන්න ගිහිල්ලා මේ මේ විදිහට ඇදලා හිටන් ඊට පස්සේ බල වැරදි ගිය ගිහිල්ලා එන්නෙන් එන්නෙන් අපවිත්‍රට අපවිත්‍රලා ගිහිල්ලා දැන් මෙතන දාලා තවත් අපවිත්‍රෙම ඇදලා නේ අර ආහාරේ කන්න පටන් ගත්තා බලන් වෙන්න පටන් ගත්තා අපවිත්‍ර වෙන දැන් තවත් කුණු වෙයි අපවිත්‍ර වෙන ඉයේ ඉඳ හද වෙනකම අපවිත්‍රේට උඩස්ස එක පවිත්‍ර වෙච්ච එක මොකදක්වත් නෑ මොකද වෙන්නේ මේ අපවිත්‍රේන මේ කය කොහොමද කයත් ඒ වගේ ඒකේ වැඩිච පොසිරි වෙච්ච කය කොහොමද මේකත් මොහොතක් ගන්නේ අපවිත්‍ර වෙනවා ඉබේ පවිත්‍ර වෙන මොහොතක්වත් නැහැ කයත් එකයි මේ අසුචියත් එකයි බලන්න මෙහෙම ඒවම උපසංහාර සංසන්දනය කරන්නේ මේව කය අනුපස්සන බව දැන් අනේ එදිරි ආරෝගිතේ විලෝගිතේ අහක බලන්න පිටිපස්ස බලන්න ඇයි පිටිපස්ස බලන්නේ ඒකත් බලන්න ඕනේ පිටිපස්ස බලන්න දැන් හුඟා බැලුවොත් එහෙම කොයි කෙල්ල කොල්ල පිටිපස්ස බලන්නේ මොකද ඔරේ බලා ඉන්න පොඩ ලස්සනට හරි කකුල් දෙක දිහා හරි බලලා පිටිපස්සෙන් හොඳට බලන කකුල් දෙක දිහා. පස්සේ බැලිය මොකද? බලන්න ඕනේ තේරුම් ගච්චි. ආපහු බලපන්. දෙන්නේ පහ රාගයට ඉන්න. ඔය රාග සාගත කාය කර්මයක් ඌව කරන්නේ. ඉර දුන්නත් එහෙම මොකද එන්නේ? අපි යන් පරිත්‍යාගම්පන්නව දාලා බලන්න වෘද්ධ වෙන්න ඕනේ. ඔය කාය කර්මයේ මුල් කරගෙන. ඔබට රාග සංකාරයක් හට ගන්නවා. ඒතර ඔබට රාග විඥානේ බේරෙන්න බෑ. රාග විඥාට ආහාරයක් ඔය දුන්නේ ප්‍රති දුන්නා. ඒතර ඔබට මොකද එන්නේ? ඒහිදී රාග නාම රූපෝ වහිනවා. දැන් අපි කල්පනා කරගෙන යනවා වෙන පැත්තකට බෑ. බලන්න ගියේක බලන්න එක අතහැරලා බලන්න ගියා වෙන දේ ගැන පරිච්ඡම්පන්නව බලාගෙන යනවා අපේ ගමන ඇත යනවා දැන් අර බලන්න පස්ස බලලා ගන්න කි වැරදි ආකාරපිය අතහැරියා ඒක දැන් පරිච්ඡම්පන්නව දැන් මචක්‍රේ දාගෙන යනවා එතන මොකද වෙන්නේ නාම රූපේ කියන්නේ බහින්න බත් ආයිත් ඕකම බලන්න ඉදෙනවා ඕක බල බල තව අස්සේ බලන්න ඉදෙනවා ඊට පස්සේ තවත් ඒ වයි දෙනවා ඉතින් දෙවෙන්න පට ගන්නවා රාගී විලෝපෙදි විනිදීනේ සම්පූර්ණ වික්ෂිප්තයි දැන් මගේ යන්න ගිය මාර්ගයේ වෙන එක යන්නේ මහා කාලකන් නිරෝගයක යන්නේ පැත්තක එතන මොකද ඉන්නේ මේ ඇතකන දිවනාදී ශාරීරියේ මන කියන ආයතන ඔය රාගීට ආයතන වෙයි ඒ රාගී ස්පර්ශයමයි ලබන්නේ රාග විඳිනේටම ආයි බහින්නේ එතන මම ඉතන ඇලෙන්නේ කාම තණ්හාව බැඳෙන්නේ ඒකේ එතකොට මම මොකද වෙන්නේ උපාදාන වෙන්නේ ඒක උපාදාන ප්‍රති මම මේ මෙලොම හදව නිර්වාණ නිරෝධ කර්මය මොකද්ද රාග තහගත කර්ම බව මම ඕක පොතේ නිරලකට රාග විඥාන කොට ගහලා වැරලා කියොත් එන්නේ ඒ විඥානේ බලු මේ බල්ලේ බලලෙක් වින්නෝ සතික් වෙන්න දිවිසාම වෙන්න හේතු වෙන විඥාන බීජය තියෙන්නේ ඔය විඥාන බීජය ඇතරවත් එහම මේ උපති බවේ ඒකාන්තේ මට බල්ලෙක් වෙන්න හරි වෙනවා ඒකාන්තේ ආයි වරක් ගන්න බැ කාටු දෙයියෙක් වෙන්න හිතයිද හරියන්නේ මම කරපේක මට ඒ හේතු ඵල එනවා වෙන එකක් එන්නේ ඉතින් මොකද මම තිරිසාව වෙන්නේ තිරිසාව වෙන්න අපි මම මිල හැටි වෙන්නේ බුද්ධහම විතර මේ වැතේ ඕකට ඉතින් අයියා ඇත්ත වශයෙන්ම මේ වැඩි නොවලණිකේ වටනාකම මේක නොවැළියේ ඉත්තා නොවැළිය යුතු සංකාරය එකක් දැකලා මාගේ ඒ ජාති සංකාර එකක්ව වළන්නේ දෙන මනුස්ස දිනුවේ යාවදේම ඥානවත්තය පරිස්සදිමත්තය
මෙන්න මෙහෙම කර ඥානෙ මුදුපත් වෙනවා සතියෙ මුදුපත් වෙනවා ආයතර මොකද අනිසිතෝ ච විහෙරති මේ නිසරේ කරන්නේ නැතුව වාසය කරනවා දැන් ඉතන කර පස්සෙ බැලුවේ නිසරේ කරන්නේ දැන් පස්ස බලන්නේ ඔය ගියා ඉතන යනකොට බලන්නේ ඔක 100 100 10ක් පාරක් බලන්න ඉතින් එකක් නැතර දැන් වැඩි කල් යන්නේ නිසරේ ඊට පස්සේ මොකද විඥානීය ආහාර නැති වෙන විඥාන නිරෝධ නාම රූප නිරෝධ ඔක නිරෝධ වෙනවා සංකාර නිරෝධ විඥාන නිරෝධ දෙක නිරෝධ වෙනවා ඒ විරෝධි මතින් ප්‍රවෘත්ති විඥානී වශයෙන් අර කාම විඥාන නිරෝධ උනාට පස්සේ 10 ඉවරයි විරෝධි මතින් වෙනවා පිරිපෙනි නිවන් දකින්න කාගකියෝ නිබ්බාන ඉතින් කාගේ නිවන් දැක ගන්න ඕනේ තවම දැකන්න බෑ ඊයේ පෙරේ දහයනකොට මම මේ බලවලා බලන්න ඉස්සෙල්ලා මේ විත්තත් දෙන්න ඉස්සෙල්ලා එල්ල දැකහම කකුල දැකහම මම කොච්චර ලියව කන්න හදුවද ඉතින් දැන් මොකද වෙන්නේ දැන් ඒක කරන්නේ රාගකයෝ නිබ්බාන මට මේ ලද්දකියව දිනවා පෙරවට රාගය තුන දැන් නැහැ නේද ඕව නිකම නැති වුණානේ පටිච්චසමුප්පන්ව ධර්මයට අනුකූල වෙණි කිරිය ධර්මඥානයේ පහළින් වෙන්නේ නැති වුණේ මාර්ගයක් කීයක ඵලයක් කීයක නිවනක් කීයක ප්‍රතිවේසා කරලා මම මේ ක්‍රේ සිතුවි තව මෙච්චර ඉඳලා තියෙනවා ප්‍රතිවේසා පහත් කීයක ප්‍රඥාව ඉත කාගේ මතහල දෙය නිවන් දැකද කියලා ඔය නිවන් දකින හැටි ඉත හතර හරි වට්ටානේ වල නොවි විදිහේ යනවා යනවා කියලා ගියාට ඉන්නවා ඉන්නවා කියලා හිටියට හිර ගන්නවා හිටවලා හිර ගන්න මේක වෙන්නේ මොකද ඔයගොල්ලන්ට අදහන්න කොහොම පරිත්‍යාගපාදී අහක අදහම් දකින්ද කොහොමද පරිත්‍යාගපාන්නේ දහම් ක්‍රමයේ අතැල්ලා දහම් දකින්ද ක්‍රමයක් ලෝකේ නැහැ යෝ පරිත්‍යාගපාදම් පස්සේ සෝ ධම්මම් පස්සේ කියලා ලෝතර බුදු පියාණන් වහන්සේ යෝ ධම්මම් පස්සේ සෝමම් පස්සේ කියලා යමේ ධර්මයේ දකෝ මාන් දකින්න බුදුන් දකින්න එහෙනම් බුදුන් දකින්න හැටි කිව්ව බුදුරජාන් වහන්සේ ආදී පරිත්‍යාගපාදී දකින්න සාමිසුඛේවල දැන් වාසය බැරිම මොකද කකුල තියෙන සාමිත දුකේ විදිහට ලැබෙන වේදනාව මොකද සාමිත සංවා සුඛං වේදනා දැන් විද්වත් විදින්නේ ඒකෙ මොකද තියෙන්නේ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය යති මොකද හැර දෙන්නේ ඔයාලා ගත මැදි හරිත සාපාදි මුලි යන්න පුළුවන් මැදි යන්න පුළුවන් අගි යන්න පුළුවන් කොල් යන්න පුළුවන් ගිය කිසි නිගි යයි යන දෙන අල්ල ගන්න ඒවර කියනවා ඉදා පත්‍ය ඉදා පරිත සම්පාදි ඊම වෙයි ප්‍රතිවිරුද්ධ අල්ල ගන්න ඒවල දැක්කේ බලුවා කල්වලි ඉස්පස්සේ ප්‍රසවත්‍ය වේදනා මොකද වේදනා කාම වේදනාව වේදනා පත්‍ය අතන්න මොකද කාම තණ්හාව උපාදාන මොකද කාම උපාදාන ලැබෙන බව කාම බව ජාතිය මොකද කාමයේ හිමි යම් ජාතියක් ඇද්ද හේතු මම කොහෙද කාමයේ මිදෙන්නේ නෝක බලන්න ඔය තියෙන දැක්කේ අන්‍ය පරිච්ඡේදපාදයේ දදා බලනකොට මේක නිකන් ඇහි විය ගන්න පරිච්ඡේදපාදේ පිටින් පටන් ගන්න ධර්මයේ පිටින් පටන් ගන්න පරිච්ඡේදපාදේ පිටින් පටන් ගත්තා කියන්නේ එහෙමයි ධර්මයේ දකින්නේ ඒතන නෝන වැඩෙනවා මොන තීක්ෂණයි එතකොට ඕතන කතා කළා හැකි ඕතන ධර්මීය දේශනා කළා හැකි වරද දෙන්නේ නැහැ පොතක. ඉතින් ඒක වැත්තකින් තියහල ගියාට පස්සේ මොකද කරන්නේ? සබන් කැල්ලා සබන් කැල්ලා සබන් කැල්ලා කියලා එකෙක් ආවුදුනේ ගිය මට ඒ කිව්වා කඩේ මුදලාද කියන්නේ. එක්තන භාවනා මධ්‍යස්ථානයක් ඉදදු ආවුදුනේ සබන් කැල්ලා ගන්න. මාතේ මාතේ ඔයාවේ උකට භාවනා කරන්න. පොඩ්ඩක් ඉන්නකො මම එකක් වෙන්නන්න. අන්නර ආවුදුනේ මෙහාට එන්නේ කඩේට. මම පොඩ්ඩක් වෙන්නන්නකො. භාවනා කිරීම ප්‍රතිඵලය ඉතින් හාමුදුරුවෝ එදිරියෙන් බලා ඉන්නවා එයා පහ මඳුරු මොනාද උනාව මම මේක තා කල්පනා කරන්නේ කිව්වා මන්දිය බලලා මේ මුද්‍රාවයි මයි මොන දිය බලුවා ඉතින් මොනවද ගෙනියන්න ආරයි මම මේක තමයි කල්පනා කරන්නේ බ්ලේඩ් තලයක්ද බ්ලේඩ් තලයක් නෙමෙයි වාගේ කිව්වා සබන් කියලා සබන් කැලලා තමයි අන්න තුන උත්තරේ ඉතින් වෙන මොනවද තවත් මොකද්ද මම දන්නේ ගේන්න ආවා මට හරි පුදුම හිතෙන මේ කතාව ආයි මතක ඔක තමයි කව ප්‍රතිවල ඔය සබන් කැලලා කුයි සවල් කවන්න මොකද එකක් ඔය ගේන්න ඇවිත් සවල් හොවාගෙන තිබුණේ ඒකනේ මම ඒක නිවේ තලිය ඇද්ද කියලා හැලි කියලා බදලායි මම ඇහුවේ ඉතින් බදලායි තේරෙනවා හිටරා සිද්දත් තමයි ආවද ලබුවා මොකද යාවේ කියන हाथ
අවසර ස්වාමීන් වහන්සේ